ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සාකච්ඡාවට එක් සිටියා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කම් කොට්ටාස 22 10කට ආපදා තත්ත්වය බලපා තිබෙනවා. ඉන් ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර නිවාස වාරි මාර්ග ඇතුළු යටිතල පහසුකම් රැසකටද හානි සිදු වුණා. හානියට පත් නිවාස ඇතුළු පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන්නයි ජනාධිපතිතුමා දාලා අංශවලට උපදෙස් දුන්නා. සුබසාධන වැඩපිළිවෙල කඩිනම් වහා අකණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිතුමා කියා සිටියා. ආපදාව පහව යාමත් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳවද අවධානයට ලක් වුණා. ජනාධිපතිතුමා රාජාංගනයේ යාය දෙක ශ්‍රී දුටුගැමුණු විහාරයේ රැඳී සිටින අවතැන් ජනතාවද හමු වුණා. කිසිවෙකු අපහසුතාවටපත් නොකළ යුතු බවයි ජනාධිපතිතුමා එහිදී බලධාරීන්ට අවධාරණය කළේ. ආපදා තත්ත්වයේ පහව යාමත් සමග නැවත පදිංචි කිරීම කඩිනමින් ආරම්භ කරන ලෙසද අදාළ අංශ දැනුවත් කෙරුණා. සෞඛ්‍ය පහසුකම්හි වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. විහාරාධිපති පූජ්‍ය මහමාන් කඩවල ධම්මසිරි හිමියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව රාජාංගනයේ යාය 9 ගැමුණුපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ සුබසාධන මධ්‍යස්ථානයේ වෙතද ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ තොරතුරු විමසා බැලුවා. ඔවුන් සඳහා ක්‍රියාත්මක සහන වැඩපිළිවෙලද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. විහාරාධිපති පූජ්‍ය ඉහළ මුල්ලේ චන්දජෝති හිමියන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ ජල කැලීම් හේතුවෙන් අවතැන් වූ පවුල් රැසක් රැඳී සිටින කොටලීය සුදු නෙළුම්ගම ප්‍රජාශාලාවටද ජනාධිපතිතුමා පැමිණියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකටද අද එක් වුණා. එහි පවතින ගැටලු පිළිබඳවද ජනාධිපතිතුමා සොයා බැලුවා. භාණ්ඩවල මිල ගණන් පිළිබඳවද ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක් වුණා. ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව සහ පාරිභෝගික ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළා. Thank you.